සිටිසෙන්ට ආයතනයේ විශේෂිතව නිර්මාණය වූ මැදිරි කිඳල තමයි අපි ඔබ අද හා සම්බන්ධ වෙන්නේ. සමහර විට අපිට දැනෙන්න පුළුවන් මේ තාක්ෂණික ගැටලු එහෙම නැත්නම් තාක්ෂණය හා සම්බන්ධ ගැටලු වලට මුහුණ දෙන්න සිදුවේ. හැබැයි හැම දෙයක් එක්කම කඳුරට FM ඉදිරියට යන්න, ඉදිරියට ගිහිල්ලා ඒ වෙනස්කම් එක්ක වෙනස් වෙන ලෝකයක් එක්ක ඉදිරියට යන්න පෙරට අඩියක් තියලා තියෙන. ඉතින් එහෙමත් එක්ක බලනකොට මේක විශේෂිත අවස්ථාවක් ඉදිරියට මා සලකනවා. එහෙම කියන ගමන් අපි ලෝකයේ දිහාට, ලංකාව දිහාට හැරිලා විශේෂයෙන් අපිට දකින්න කරන්න තියෙන දේවල් සහ අපි විඳින දේවල් එක්ක බලනකොට මේ මම මට මුලින්ම දැනෙච්ච දෙයක් තමයි මේ නුවර පිළිබඳව කතා කරනකොට නුවර විශේෂයෙන් විශේෂ අවධානයක් යොමු කරා. විශේෂයෙන් නුවර ප්‍රදේශයේ ජීවත් වෙන විශේෂඥ වෛද්‍යවරු සහ විශේෂයෙන් රෝග පිළිබඳ එහෙම නැත්නම් ව්‍යාධීන් පිළිබඳව අධ්‍යයනය කරන්නන් කියපු විශේෂ කතාවක් එක්ක මා ප්‍රථමයෙන් ස්නේහ නගරය හා සම්මුඛ වෙන්න කියලා උත්සාහ කරා. එයා පොලියුෂන් එක දැන් කියන්නේ හෘද වස්තු අකර්මණ්‍ය වීම, ඒ වගේම ඩයබටික් වෙන්න පුළුවන්, එවැනි රෝග අතරතුර ප්‍රධාන තැනක් අරගෙන තියෙනවා මේ එයා පොලියුෂන් කියන එක ලෝකයේ විශේෂයෙන් ප්‍රධාන ලෙස මිනිසුන්ට මරණය අත්කරගෙන ස්ථානයක් විදිහට තැනක් විදිහට. දැන් එහෙම බලනකොට නුවර පිළිබඳව කතා කරනකොට නුවර බොහෝ දෙනෙක් නුවර එයා පොලියුෂන් එක ගැන කතා කරනවානේ. දැන් එහෙම බලනකොට ඒක අපිට ඉතා වැදගත් වෙන හින්දා කියලා තමයි මම හිතුවේ ස්නේහ නගරෙන් අපි මේ ගැන ටිකක් වැඩිපුර කතා කරමු සහ මේ ගැන අවධානය යොමු කරමු කියලා. ඒත් එක්කම මම කියන්න උත්සාහ කරනවා දැන් එයා පොලියුෂන් එක නුවර වැඩි නම් අපි ඒකට මොකද්ද කරන්න ඕනේ, මිනිසුන් වශයෙන් අපි කළ යුතු දේවල් මොනවද සහ අපේ දායකත්වය කොහොමද ඒකට දෙන්නේ කියන එකත් මෙතන ඉතාම වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. දැන් බිගස්ට් කිලර් කිව්වට අපි නම්බර් එකක් විදිහට කිව්වොත් තමයි අපිට ටිකක් වැඩිපුර තේන්නේ කොච්චර ප්‍රමාණයක් මිය යනවාද කියන එක තේරුම් ගන්න. සාමාන්‍යයෙන් වසරකට මේ එයා පොලියුෂන් එක හා ඒ හා සම්බන්ධ කාරණා හින්දා මිලියන 6ක විතර ප්‍රමාණයක මිනිසුන් ප්‍රමාණයක් මිය යනවා කියන එක තමයි හොයාගෙන තියෙන්නේ. එහෙම බලනකොට ඒ අතරතුරත් විශේෂයෙන් ඉන්දියාවේ තමයි ලෝකයේ වැඩිපුරම එයා පොලියුෂන් එක වැඩි රට එහෙම නැත්නම් නගර අපිට හම්බ වෙන්නේ. ඒ නගර අතරතුර නවදිල්ලි නගරයේ ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. අපි දන්නවා ඒක නවදිල්ලි නගරයේ ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. මේ දවස්වල ඔබට මතක ඇති මිට සති කිහිපයකට ඉස්සෙල්ලා මේ නුවර කඳු වලල්ල වට අර හේස් එකක් කියලා තමයි කියලා කිව්වේ. ස්මොග් එකක් වගේ එකක් අපිට දැක ගන්න හම්බුනේ. ඒ කියන්නේ දැන් මීදුමත් නෙමෙයි ඊට එහා ගියේ අපේ අර අපිට ඈත මෑත නොපෙනෙන විදිහට නිකන් දුමක් වගේ දෙයකින් අපිව ආවරණය වෙලා තිබ්බා. ඒක ස්මොග් එකක් විදිහට තමයි හැදුනේ. ඒක ඇත්තටම අපි කරපු වැරද්දක් ඉඳන් නිර්මාණය වෙච්ච දෙයක් නෙමෙයි. ඉන්දියාව ප්‍රදේශයේ සිදුවෙච්චි වායු දූෂණය අර සුළං වහන් රටත් එක්ක ලංකාව දිහාට ඇදගෙන ඇවිල්ලා විශේෂයෙන් නුවර වටේ තියෙන කඳු වරල්ල මත රැඳෙමින් තමයි මේ තත්ත්වය නිර්මාණය කරලා තියෙන්නේ. මේ හින්දා අපිට ගොඩක් වෙලාවට ශෝෂණ අපහසුතා ඇති වුණා කියන කතාවත් අපි දැනගත්තා. දෙහෙම බලනකොට අර කලින් කිව්ව කතාව හතරවෙනියට විශාලතම මිනිස් ඝාතකයා විදිහට එයා පොලියුෂන් එක හඳුන්වා දීම නිවැරදියි මා විශ්වාස කරනවා. දැන් මේකට අපි මොකද කරන්නේ? සාමාන්‍යයෙන් එයා පොලියුෂන් එකක් නිර්මාණය වෙන්න බොහෝ විට හේතු වෙන්නේ වර්තමානයේ නම් අපේ මේ වාහන පිටවල දුන්නේ. දැන් මේ එහෙම ගත්තොත් එහෙම ඒ ස්ථානයේ ඉඳලා බී ස්ථානය දක්වා වාහනවලට යන වාහනයකින් යනකොට පිටවෙන දුම හේතු කොටගෙන තමයි මෙවැනි එයා පොලියුෂන් එකක් බොහෝ විට ඇති වෙනවා කියලා තින්නේ. ඒක මහනුවර නගරයට විශිෂ්ට වන්නේ මහනුවර නගරයේ අතරමාර අපි මම හැම වෙලෙම කියනවා කඳුරට සේවයට යනකොට කඳුරට සේවයේ තියෙන ස්ථානයේ ඉඳලා මහනුවර නගර දිහා බලනකොට ඒක ඇත්තටම බේසමක් වගේ. දැන් ওই කතාව අපි අහලා තියෙනවා. දැන් ඇත්තටම ඒක එහෙමද කියලා බලන් ගන්න නම් ඔබ එවැනි උස් කඳු කර තැනකට යන්න ඕනේ. බහිරව කන්දට එහෙම නැත්නම් ওই මහනුවර සේවයේ පරිශ්‍රයට වගේ ගියන් පස්සේ ඇත්තටම අපිට තේරෙනවා මේ මහනුවර ප්‍රදේශය කොයි තරම් බේසමක් වගේ ස්ථානයක්ද කියන එක. දැන් ඒවැනි බේසමක් වගේ තියෙන ස්ථානයකට වාහනයක් ආවන් පස්සේ වාහනයෙන් පිට වෙන දුම බොහෝ විට රඳාපවතිනවා. ඒක ලේසියෙන් එහින් ඉවත් වෙන්නේ නැහැ කියන එක තමයි අපේ විශේෂඥ මතය. ඒ හේතු කරගෙන විශේෂයෙන් මේ මහනුවර ප්‍රදේශයේ මේ කුඩා ප්‍රදේශයේ ජීවත් වෙන බොහෝ දෙනෙක්ට මේ ශ්වසන අපහසුකම් සහ එයා පොලියුෂන් එක නිසා ඇතිවෙන අනිකුත් ලෙඩ රෝග බොහොමයක් ඇති වෙනවා කියන එක තමයි විශේෂඥ මතය තියෙන්නේ. දැන් මේක තව ටිකක් අපි විග්‍රහ කරලා බලනකොට මේකේ වඩාම බරපතල විදිහට මේකේ වඩා
කියන්නේ කනගාටුදායකම දේ තමයි මේ මෙහි බරපතලකම වැඩිපුරම දැනෙන්නේ කුඩා දරුවන් විශේෂයෙන් මහනුවර ප්‍රදේශයේ ජීවත් වෙන මේ කුඩා පාසල් බොහොමයක් තියෙන මේ මේ ප්‍රදේශයේ මේ මේ ප්‍රදේශයේ ජීවත් වෙන පාසල් වල දරුවන් බොහෝ විට පැය කිහිපයක් පැය 6 7ක් පැය 8ක් විතර එක දිගට මේ 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 කියන මහනුවර ප්‍රදේශයේ රැඳී සිටීම නිසා ඔවුන්ට මේ එයා පොලියුෂන් එක නිසා ඇතිවන ඒ ශ්වසන ආබාධ වෙන්න පුළුවන් නැත්නම් ඒහා සම්බන්ධ රෝග වලට බොහොමයකට මුහුණ දෙන්න වෙනවා කියන කතාව තමයි කියන්නේ. දැන් අපි මේ ගැන කතා කරගෙන ගියාට මම විශේෂයෙන් කලින් කිව්වා ලෝකයේ වඩාම එයා පොලියුෂන් එහෙම නැත්නම් වායු දූෂණයට ලක් වෙන නගර අතර ප්‍රධාන තැන් ගන්නෙ ඉන්දියාවේ තියෙන ප්‍රධාන නගර කීපයක්. අපිට ආසන්නයේ තියෙන ඉන්දියාවේ තියෙන ප්‍රධාන නගර කීපයක්. දැන් ඒත් එක්කම ඒකේ අනිත් පැත්තත් හොයලා බැලුවොත් එහෙම මේ ලෝකයේ වැඩිපුරම මේ තිබ්බ එයා පොලියුෂන් එක එහෙම නැත්නම් වායු දූෂණය නවතාගෙන තියෙන රටවල් මොනවද කියලා බැලුවොත් එහෙම අපිට ගොඩක් හම්බෙන්නේ ස්කැන්ඩිනේවියානු රටවල්. ඒ අතරතුර ඉතාලියේ මිලාන් නගරය, කොපන්හේගන්, මැඩ්‍රිඩ්, පැරිස් එහෙම නැත්නම් ඔස්ලෝ වගේ නගර මේ වගේ නගරවල මේ වායු දූෂණය ප්‍රශ්නයක් වෙලා තිබිලා වුන් ඒකට නිත්‍ය විසඳුම් හොයාගෙන තියෙනවා. අපි හැම වෙලේම ලෝකෙ දිහා බලන්න ඕනේ වපරැසින් නොව ලෝකයෙන් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා නම් වුන් ඔවුන්ගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න විදිහ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි ඉතාව වැදගත් වෙන්නේ. ඔවුන් වෙනස් විදිහට හිතන්න උත්සාහ කරලා තියෙනවා තමන්ගේ නගර, තමන්ගේ රට සහ තමන්ගේ විශේෂයෙන් ජනතාව මෙවැනි ප්‍රශ්න වලින් ගලවා ගන්න. ඒකට තමයි අපි මං ගිය සතියේ අර කලින් කිව්ව කතාව ඔවුන් ඒ රටවල ප්‍රතිනිර්මාණය කළ තියෙන එක. ඇත්තටම අපි නුවරට සම්බන්ධ කරගත්ත දෙයක් නෙවෙයි. ඇත්තටම මෙහෙම බැලුවොත් එහම අර කලින් කිව්ව නංග මිලාන් නගරේ වෙන්න පුළුවන්, කොපන්හේගන් නගරේ, මැඩ්‍රිඩ් නගරේ, පැරිස් නගරේ, එහෙම නැත්නම් ඔස්ලෝ වගේ නගර, එවැනි නගරවල පාලකයන් සහ විශේෂයෙන් වෛද්‍ය ක්ෂේත්‍ර සම්බන්ධ පිරිස් මේ සියලු දෙනා එකතුව නිර්මාණය කරපු දෙයක් සහ විශේෂයෙන් ඒක බොහොම සමාජීය කරුණක් විදියට අරගෙන වුණ පුළුවන් වෙලා තියෙනවා ඒ නගර මේ වායු දූෂණයෙන් තොර බවට ලක් කරගන්න. ඒ සඳහා වුන් කරපු බොහොමයක් දේවල් තියෙනවා. විශේෂයෙන් වාහන ධාවනය සඳහා මේ නගර හරහා යනකොට වුන් බදු අය කරන්න පටන් ගන්න තියෙනවා. ඊට අමතරව ඉලෙක්ට්‍රික් වාහන යනවා නම් ඒ බදු අය කිරීම වලින් ඉවත් කරලා ඕනට පාකින් ෆැසිලිටීස් ලබා දීලා ඒ වගේ දේවල් කරලා මේ වාහනයට එකතු වෙන දුම් සහිත වාහන පුළුවන් තරම් අඩු කරලා තියෙනවා. ඊට එහා ගිහිල්ලා වුන් කරලා තියෙනවා මෙහි ගමනාගමනයේ යෙදෙන පොදු ප්‍රවාහන සේවා සියලු දේවල් ඉලෙක්ට්‍රික් බවට පත් කරලා තියෙනවා. ඉතින් එවැනි කාරණා කරුණු කාරණා බොහොමයක් හින්දා පුළුවන් වෙලා තියෙනවා මේ නගරවලට තමාගේ රටේ විශේෂයෙන් වායු දූෂණය අවම කරගන්න. දැන් ලෝකයේත් එක්ක බලනකොට මේ වායු දූෂණය හා සම්බන්ධ මරණ ගැන කතා කරන්නේ මිලියන 6ක් විතර මැරෙනවා කියන කතාව. මේකත් එක්ක බලනකොට බොහොම දෙනෙක් පෙනාලු හා සම්බන්ධ රෝගවලට මුහුණ දීලා තමයි මේ යන්නේ. ඊට අමතරව අක්මාව හා සම්බන්ධ රෝග බොහොමයකට සම්බන්ධ වෙනවා සහ විශේෂයෙන් හදවත හා සම්බන්ධ රෝග බොහොමයකට ලක් වෙලා තමයි මුහුණ යන්නේ. අපි කියන්නේ මේක බොහෝ විට බොහෝ වේදනාකාරී මරණයක් තමයි මේ විශේෂයෙන් පෙනහල හා සම්බන්ධ සිදුවෙන මරණයකට මුහුණ දෙන කෙනෙක්ට මුහුණ දෙන්න වෙන්නේ. විශේෂයෙන් තමන් කරපු වරද්දක් නිසා නොව පරිසරය විසින් සමාජය විසින් සහ සමාජයක් විදිහට අපිට වෙනස් කරගන්න බැරි වෙච්ච පිළිවෙත් නිසා සිදුවෙන මරණ නිසා මේ මිලියන 6ම මම හිතන්නේ අපි සංවේදී විය යුතුයි. විශේෂයෙන් මහනුවර ජීවත් වෙන පුද්ගලයන් විදිහට අපිට මේ ප්‍රශ්නය ගැන අවබෝධයක් තියෙන පිරිසක් විදිහට අපි මීට වඩා සංවේදී විය යුතුයි මේ කාරණය පිළිබඳව. අපි සංවේදී වුවාට වඩා මම හිතන්නේ මේ පිළිබඳව තීන්දුව తీරන ගන්න පුළුවන් බොහෝ දෙනා මේ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි කියන විශ්වාසයත් මා විශ්වාස කරනවා. 2020 අපි බලාපොරොත්තු වුණා බොහෝ විට මේ අර ඔලිම්පික්ස් ජපානයේ වෙනස් විදියට දකින්න. හැබැයි ඊටම කනගාටුදායක විදියට අපි හැමෝම දන්න විදියට මුළු ලෝකෙම එකපාරට නැවතුණා මේ සීළු දේවල් හංගගෙන එහෙම නැත්නම් රඳවගෙන 2020 ඔලිම්පික්ස් තරගාවලිය වුණ සීළු දෙනාම එකතු වෙලා 2021 දක්වා කල් දැම්මා. දැන් අපිට ළඟදිම ඇහෙන ආරංචි තමයි මේ 2021 වර්ෂයේත් ඔලිම්පික් තරගාවලිය ජපානයේ එහෙම නැත්නම් ටෝකියෝ නුවර තියෙන්නේ නැහැ වගේ තමයි අපිට දැනෙන ආරංචිය. හැබැයි මේ එහෙම කිව්වා කියලා 2021 නැතත් අපි 2022 පවා බලාපොරොත්තු තියාගත යුතුයි කියන කතාව ඔලිම්පික් කමිටුව විසින් කියලා තියෙනවා. 2021 දී ඒක තියන්න බැරි වෙන බොහෝ හේතු බොහෝ විට හේතුවන්නේ මුළු ලෝකේ පුරාම මේ COVID-19 වසංගතය ඉතාම වේගයෙන් පැතිර යාම සහ එහි විවිධ ප්‍රභේද නිර්මාණය වීම බොහෝ විට සැලකිය යුතුයි. හැබැයි මේ 2020 ඔලිම්පික් ගැන කතා කරනකොට ජපානයේ මොනවාද මේ ඔලිම්පික් වෙනුවෙන් කරලා තියෙන දේ
පිළිබඳ අපි අවධානය යොමු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. මොකද මම ඒ කියපු කාරණාව බොහෝ විට මා වැඩසටහන ආරම්භයේ අපි කතා කරපු වායු දූෂණ එහෙම නැත්නම් පරිසර දූෂණය වගේ කරුණු කාරණාත් එක්ක බොහෝ විට ඔවුන් ඉතාම සංවේදීව ඒ කටයුතු නිර්මාණය කරලා තියෙන එක නිසා තමයි මම හිතන්නේ ඒක වඩා වැදගත් වෙයි කියලා මම විශ්වාස කරේ. ජපානයේ උත්සාහ කරන මේ මෙවර එහෙම නැත්නම් අපි හිතමු 2022 2021 නැත්නම් 2022 තියෙන ඔලිම්පික් තරගාවලිය 100%ක්ම රිනුවබල් එනර්ජි එහෙම නැත්නම් පුනර්ජනනීය බලශක්තිය පාවිච්චි කරන්න. සමහර විට ඒක හිරු එළිය වෙන්න පුළුවන්, සමහර විට ඒක වින් පවර් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එවැනි ස්වභාව දහමෙන් අපිට නිර්මාණය කරගන්න පුළුවන් විදුලිය තමයි ඔවුන් පාවිච්චි කරන්න මේ ඔවුන් සම්පූර්ණයෙන්ම තමාගේ ප්ලෑන්ස් ටික හදලා තියෙන්නේ. ඊට අමතරව ඔවුන් මේ ක්‍රීඩකයන්ට දෙන මෙඩල්ස් ටික ඒක ගෝල් මෙඩල් එක එහෙම නැත්නම් බ්‍රොන්ස් මෙඩල් එක සිල්වර් මෙඩල් එක මේ හැමදේම ඔවුන් නිර්මාණය කරන්න උත්සාහ කරලා තියෙන්නේ. අහක දාන අපි සාමාන්‍යයෙන් අපි හැමෝම දන්නවා මේ මොබයිල් ෆෝන් එකක් අරගෙන මොබයිල් ෆෝන් එක අහක දානවා පාවිච්චි කිරීමෙන් අනතුරුව සහ විශේෂයෙන් ජපානය වගේ දියුණු රටක ඔවුන් බොහොම සුළු කාලයක් තමයි මොබයිල් ෆෝන් එක පාවිච්චි කරන්නේ. මේ අහක දාන මොබයිල් ෆෝන් සියලු දේ එකතු කරලා ඒ හැම මොබයිල් ෆෝන් එකම ඉතා සුළු වශයෙන් රත්තරන් ටිකක් තඹ ටිකක් සිල්වර් ටිකක් තියෙනවා. මේ සියලු දේවල් නිස්සාරණය කරලා තමයි මෙවර ඔලිම්පික් තරගාවලියට සම්බන්ධ සියලු දෙනාගේම මෙඩල්ස් ටික නිර්මාණය කරන්නේ. දැන් ඊට අමතරව මේ ඔලිම්පික් තරගාවලිය සඳහා ඔලිම්පික් තරගාවලිය සඳහා පාවිච්චි කරන සියලුම ද්‍රව්‍ය පාවිච්චි කරන සියලු ද්‍රව්‍ය 99%ක්ම පමණ 99%ක් විතර රීසයිකල් කරන්න නැත්නම් නැවත පාවිච්චි කරන්න පුළුවන් විදිහට වෙනස් කරන්න අවශ්‍ය පරිසරය ඔවුන් නිර්මාණය කරලා තියෙනවා, තාක්ෂණය යොමු කරලා තියෙනවා. ඊට අමතරව දැන් තාක්ෂණිකව දියුණු රටක්නේ ජපානය. ජපානය තාක්ෂණික දියුණු රටක් වෙනකොට ඒ තාක්ෂණය පාවිච්චි කරලා දැන් මේවර ඔලිම්පික් තරගාවලියට සම්බන්ධ වෙන සියලු දෙනාටම පුළුවන් වෙනවා ජපානයට ගියොත් එම ඔලිම්පික් බලන්න ඩ්‍රයිවර්ලස් ටැක්සි එක යන්න. එහෙම නැත්නම් ඩ්‍රයිවර් කෙනෙක් නැති ටැක්සි එක ඔලිම්පික් නගරේ සැරිසරන්න. එහෙම නැත්නම් ටෝකියෝ නගරේ ඉඳලා ඔලිම්පික් බලන්න යන්න. ඉතින් මෙවැනි වෙනස්කම් බොහොමයක් තාක්ෂණිකවත් ජපානය නිර්මාණය කළා තියෙනවා. මෙහෙම බලනකොට මේ දැන් අර පුනර්ජනනීය බලශක්තිය ගැන මම කතා කරනකොට කිව්වනේ දැන් සෝලා පව ගන්න පුළුවන්, එහෙම නැත්නම් වින් පව ගන්න පුළුවන්. ඒ වගේ දේවල් කරනකොට ජපානය තව විශේෂ දෙයක් කරනවා. දැන් සෝලා පව ලබා ගන්න අපි සාමාන්‍යයෙන් අපිට දැනෙන මතය සහ අපිට දැනෙන දේ තමයි සෝලා පව අපිට වැඩිපුර හම්බ වෙන්නේ වැඩිපුර වැටෙන තැනක් එහෙම හිරු එළිය වැඩිපුරම වැටෙන තැනක් බැලුවොත් එහෙම මහපාරක්නේ. ඔවුන් උත්සාහ කරලා තියෙනවා මේ ඔලිම්පික් ගම්මානය සහ ඒවට සියලුම පාරවල් ටික මේ සෝලා පව ජෙනරේට් කරන්න පුළුවන් විදිහට පාරවල් වල පැනල්ස් නිර්මාණය කරන්න. මම හිතන්නේ ඒක ඊටාම විශේෂිත දෙයක් විදිහට ඔවුන් සලකනවා. ඒ නිර්මාණයත් එක්ක බොහෝ විට ඔවුන්ගේ තමන්ගේ සියලු ශක්තින් ටික එහෙම නැත්නම් අවශ්‍ය කරන බලශක්ති සියලු දේම ලබා ගන්න පුළුවන් වෙයි කියලා කියනවා ඔවුන් මේ මහපාරට වැටෙන හිරු එළිය පාවිච්චි කරලා. අපි බලමු මෙවර ওই කීන විදිහට අපේ ඔලිම්පික් තරගාවලිය වෙනස් විදිහට දකින්න. හැබැයි මතක තියාගන්න ඒ හැමදේම වෙනස් විදිහට දකින්න අපි සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වෙන්න ඕනේ. අපිට තියෙන ප්‍රශ්නය ගැන අපි අවබෝධයෙන් ඉන්න ඕනේ. COVID-19 අපි නොදන්නවට වඩා දැනගන්න ප්‍රමාණයට වඩා වේගෙන් අපි අතර පැතිරී යන බව අපි විශ්වාස කරන්න ඕනේ. අපි අර හැමදාම කියන සෞඛ්‍ය පුරුදු ටික අතහේදීම එහෙම නැත්නම් මුඛාවරණ පැළඳීම පිළිබඳව දැඩි අවධානයෙන් ඉන්න ඕනේ. මට මතක් වෙන්නේ COVID-19 පටන් ගන්නකොට මාර්තු ගිය අවුරුද්දේ මාර්තු අප්‍රේල් වල අපේ තිබ්බ අවධානය. සාමාන්‍යයෙන් ඒ වෙනකොට අපිට දවසකට ආරංචි වුණේ COVID-19 රෝගීන් 20ක් විතර, සමහරට 10ක් විතර. ඔබ මේ දවස්වල ප්‍රවෘත්ති බැලුවොත් එහෙම සමහර ප්‍රවෘත්ති වලත් දැන් අපේ තියෙන தත්ත්වය බරෑරුම්කම් පිළිබඳව කතා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ වෙනකොට දවකට 700ක් 80ක් වගේ ප්‍රමාණයක් දවසකට හම්බ වෙනවා. දවසකට ඒ වගේ ප්‍රමාණයක් හම්බ වෙනවා කියන්නේ දැන් ඒක ඇත්තටම හම්බ වෙන්නේ ඒ COVID-19 වලට අදාළ පරීක්ෂණේ කරොත්නේ. පරීක්ෂණේ නොකර කොයිතරම් ප්‍රමාණයක් අප අතරේ මිදිලා ගිහලා සමාජය තුර මේක වේගෙන් පැතිරෙනවද කියන එක ගැන අවධානයෙන් ඉන්න මොහොතක් කෙයි අපිට ඉතාලියට වුණා වගේ නැත්නම් එංගලන්තයට ඇමරිකාවට වුණා වගේ මේක පාලනය අපෙන් ගිලිහි යන මොහොතක්. ඒ මොහොතේදී ඔබේ ආදරණීයයන් පිළිබඳව වගකීම ඔබේ අතට ගන්න වෙයි. බොහෝ විට සමහර විට ඔබම තමයි ඔබගේ ආදරණීයයන් වෙනුවෙන් ඒ වෛරසය ඔවුන්ට පතුරුලා හරිලා තියෙන්නේ. ඒ හින්දා ඒ ගැන අවධානයෙන් ඉන්න, විශේෂයෙන් දරුවන් ගැන, විශේෂයෙන් දෙමව්පියන් ගැන, වැඩිහිටියන් ගැන මීට වඩා අවධානයෙන්, රට ගැන මීට වඩා අවධානයෙන් මේ COVID-19 වසංගතය අපි සාර්ථකව මැඩපවත්වන්න ඔබේ දායකත්වය දෙන්න ඕන කියන කතාවත් මම මේත් එක්කම මතක් කරනවා.
මෙදස වැඩිපුර ඉන්දියාව ගැන කතා කරනවා. ඉන්දියාව ගැන කතා කරන විශේෂිත හේතු ගොඩක් තියෙනවා. අපි දන්නේ නැති වුණාට ලෝකයේ වේගවත්ම ආර්ථිකයන් වලින් එකක් බවට ඉන්දියාව පත් වෙලා තියෙනවා. විශේෂයෙන් අපි දැනන් හිටියේ ඉන්දියාව නෙමේ වර්තමානයේ ඉන්දියාව කියන්නේ. ඔවුන් භූදේශපාලිනකව ලෝකයේ තමන්ට තමාගේ ආධිපත්‍ය පතුරවා ගන්න. එහෙම නැත්නම් තමාගේ බලය තුලනය කරගන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග වලට එළවගෙන සිටිනවා. දැන් විශේෂයෙන් අපි මේක දැක්කේ දැන් මේ විදිහට හැසිරීම අපි දැක්කේ ඇමරිකාවෙන්නේ. ඇමරිකාවෙන් දැක්කා ඇමරිකාවේ භූදේශපාලනිකව තමන්ගේ විරුද්ධවාදීන් හා සටන් කිරීමට එහෙම නැත්නම් ඒ සටන් කිරීම බොහෝ විට අවියායුධ නෙමෙයි ආර්ථිකමය වගේ වශයෙන් කරන සටන සහ සමාජීය වශයෙන් කරන සටන මේ සටන් වලට අවතීර්ණ වෙන්න උන් තමාගේ විශේෂයෙන් තමාට හිතවත් රාජ්‍යයන් එක්ක විවිධ වර්ගයේ ගියුසුම් ගත වෙමින් සහ ආධාර උපකාර ලබා දෙමින් ඔවුන් තමන්ගේ කාර්යභාරය මුළු ලෝකේ පුරාටම පතුරන දැන්ටමත් පතුරමින් පවතිනවා සහ ඔවුන්ගේ ආධිපත්‍යය ලෝකයට නතු වෙලා තියෙනවා. දැන් දේශපාලනිකවත් ආර්ථිකවත් ඉන්දියාව ප්‍රබල ලෙස ඉදිරියට එනකොට ඔවුන්ටත් මේ අවශ්‍යතාවය වැඩිපුර වෙනවා. විශේෂයෙන් තමාගේ ආර්ථික කටයුතු කරගෙන යෑමේදී ඉන්දියාවට අවශ්‍ය වෙනවා තමන්ට හිතකර පරිසරයක් නිර්මාණය කරන්න තමා වටා විශේෂයෙන් මේ ලෝකයේ තමාගේ ආර්ථිකමය කටයුතු කරන ස්ථාන හරහා. එහිදී මම හිතන්නේ ලංකාවට ඊටම වැදගත් ස්ථානයක් හිමි වෙනවා. ඒ හිමිවීම හින්දම තමයි ඉන්දියාව අපි කෙරෙහි වැඩි අවධානයක් යොමු කරගෙන ඉන්නේ. දැන් ඉන්දියාව දීර්ඝ කාලීන වසර දහස් ගණනක ඉඳලා අපිත් එක්ක සමාජීය සහ සංස්කෘතික බැඳිලා හිටියා වුණාට වර්තමාන තත්ත්වයන් මම හිතන විදිහට බොහෝ විට වෙනස්. වර්තමාන තත්ත්වයන් නිර්මාණය වෙන්නේ වර්තමානයේ ලෝකෙ තුල නිර්මාණය වෙන ආර්ථිකමය කටයුතු මතම තමයි බොහෝ විට නිර්මාණය වෙන්නේ. එහිදී මම හිතන්නේ ඔවුන්ට යම් කිසි සම්බන්ධතාවයක් හැඟීමක් තිබ්බට සංස්කෘතිව සහ සමාජීයව මේ ශ්‍රී ලංකාව හා සමග ඓතිහාසිකව බැඳිලා තිබ්බා වුණාට ඔවුන්ගේ ආර්ථිකමය කටයුත්තදී ඔවුන් පොඩ්ඩක් අපිට ඒ තරම්ම සැලකිල්ලක් දක්වන්නේ නැහැ කියන කතාව තමයි මට නිකන් විශ්වාස වෙන්නේ. මට නිකන් ඔය මට මතක් වුණේ ඉන්දියාවේ සමහර කරන ආයෝජනවලදී ඔවුන් ඊටාම ඇග්‍රසිව්ලි එහෙම නැත්නම් ඊටාම බලපෑම් සහිතව තමයි අපිට ඒ බලපෑම කරන්නේ. මොකද ඔවුන්ට අවශ්‍යයි අපේ සහයෝගය ඔවුන්ගේ ආර්ථිකමය එහෙම නැත්නම් ඔය භූදේශපාලනිකව ඔවුන්ට ඔවුන්ගේ ලෝකයේ තුල තමගේ බල ආධිපත්‍ය පතුරවාගෙන යන මේ තරඟ මේ තරඟයේ අතුරුතුරේ අපිට ඉන්දියාවේ ඇතුලේ සිදුවෙන දේවලුත් අපි හොයලා බලාගෙන යනකොට අපි දැක්ක විශේෂයෙන් ඓතිහාසිකව ගත්තත් එහෙම නැත්නම් ඉන්දියාව තුල සිදුවෙන දේවල් සිදු ගත්තත් ඔවුන් තමගේ දේවල් තමන්ගේ දේවල් පිළිබඳව අනිත් රටවල් වලට වඩා බොහොම දැඩි ආදරයක් එහෙම නැත්නම් දැඩි උනන්දුවක් දක්වන පිරිසක් විදිහට ඉන්දියන්ස්ලා අපිට හඳුනන්න පුළුවන් ඉන්දියානු ජාතිකයන්. දැන් ඔවුන්ගේ concept එකක් තියෙනවානේ be indian by indian කියලා. කියන්නේ ඔබ ඉන්දියානුවෙක් වෙන්න නම් ඉන්දියානු දෙයක් මිලිගන්න මිලදී ගන්න ඕනේ. එහෙම බලනකොට ඇත්තටම මේ අපිට එන බොහොමයක් ද්‍රව්‍ය ගත්තොත් එහෙම වාහන වෙන්න පුළුවන් වාහන වලින් ඉඳලා ඊටාම කෘෂිකාර්මික ද්‍රව්‍ය දක්වා බොහොමයක් දේවල් ඉන්දියාවේ නිෂ්පාදනය කරන හින්දා ඉන්දියාවේ මාකට් එකත් බැලුවත් එහෙම මේ 1.2 බිලියන් කියන්නේ බිලියන 1.2 විතර ජනගහනයක් එක්ක ඔවුන්ට පුළුවන් තමාගේ කම ලෝකයට විදහාපමින් අර මා කලින් කිව්ව භූදේශපාලනිකව ලෝකයේ ජයග්‍රාහී මාවතකට යන්න. දැන් බොහෝ දිනක කියන විදිහ 2030 වගේ කාලය වෙනකොට ඇමරිකාවේ තිබ්බ විශේෂයෙන් බටහිරයට තිබ්බ ආධිපත්‍ය කෙමෙන් ආසියාතු කරයට නතු වෙගෙන යනවා. ඉතින් ඒ නතු වීමේ ප්‍රබල චරිතයක් විදිහට ඉන්දියාව ගැන මෙහෙම අපිට කතා කරන්න පුළුවන්. එහෙම කතා කරනකොට මේ ඉන්දියාවේ 1800 ගණන්වල වෙච්ච සිදුවීමක් තියෙනවා. මේ 1800 ගණන්වල සිදුවෙච්ච සිදුවීම තමයි ඉන්දියානුවන් බොහෝ දිනෙකට මේ යටත් විජිතවාදීව ඇතිවෙච්චි කරුණු කාරණා හේතු කරගෙනගෙන සිද්ධ වෙනවා. මේ විශේෂයෙන් බොම්බේ වගේ දිල් නිව් දෙල්ලි වගේ ප්‍රධාන නගරවලට සංක්‍රමණය වෙන්න. දැන් ලංකාව වගේ නෙමෙයි ඉන්දියාව ගත්තොත් එහෙම ඉන්දියාවේ විවිධ භාෂා කතා කරන ජන කොටස බොහොමයක් ඉන්නවා. ඔවුන්ගේ ආහාර රටාව වෙනස්. ඔවුන්ගේ ආගමික විශ්වාසයන් වෙනස්. එකම ආගම වුණත් ඔවුන් ඒ පිළිබඳව කටයුතු කරන ආකාරය එකිනෙකාට වෙනස්. බොහොම සම්මිශ්‍රණයක් තියෙනවා. දැන් මෙහෙම සම්මිශ්‍රණයක් තිබ්බ ජාතීන් සියලු දෙනාම
ඉන්දියානුවන් ඔය ප්‍රධාන නගරවලට කේන්ද්‍රගත වෙන්න පටන් ගන්නවා මේ බටහිර ආධිපත්‍යය හින්දා 1800 ගණන්වල ඉඳලා. මේ හේතු කොටගෙන මේ මිනිසුන් ආවන් පස්සේ අර මම කලින් කිව්ව කාරණාවන් ටික උන්ගේ ආහාර රටාවන්, උන්ගේ ආගමික විශ්වාසයන් සහ උන්ගේ හැසිරීම් රටාවන් වලට යම්කිසි තර්ජනයක් එල්ල වෙනවා. ඉන්දියානුවන් විදිහට. හැබැයි අර මං කලින් කිව්ව කතාව ඉන්දියානුවන් බොහෝ විට තමගේ රට කෙරෙහි දක්වන විශේෂ ලැදියාව සහ විශේෂයෙන් තමගේ සංස්කෘතිය පිළිබඳව එකිනෙකාට අනන්‍ය වූ සංස්කෘතිය පිළිබඳව දක්වන සංවේදීතාවයේ හේතු කොටගෙන ඔවුන් කැමති වෙන්නේ නැහැ මේක වෙනස් කරගන්න. මෙහි ප්‍රබලම කාරණාවක් වෙනවා ඔවුන්ගේ ආහාර රටාව. දැන් ඒ ආහාර රටාව වෙනස් කරගන්න අකමැති වූ නිසාම යම් පුද්ගලෙක් ඔහුගේ නම මහද්ජෝ හවාජි බච්චේ කියන නම තමයි ඌට හඳුන්වන්නේ 1890 දී මේ කාරණාව හේතු කොටගෙන ඌට එනවා අදහසක් බිස්නස් අදහසක් එමුනේ ව්‍යාපාරික අදහසක් එනවා දැන් මේ විවිධ මිනිසුන් ඉන්දියාවේ මේ කේන්ද්‍රගත වෙච්ච විශේෂයෙන් මුම්බයි නගරයට කියලා හිතමු කේන්ද්‍රගත වීම හේතු කොටගෙන ඔවුන්ගේ ආහාර රටාවේ ප්‍රශ්නයක් තියෙන හින්දා ඒ ආහාර රටාව වෙනුවෙන් අපි මොන හරි කරන්න ඕනේ මොකද දැන් ඔවුන් संक्रमणीय वीम हेतु उंटर पुर्दू आहार लबाग बै हिंद मानसिकवत् बहुविट शारीरिकवत् प्रश्न वाले मूण दिन हिंद ये पिल बंद संवेदी वेला बिजनेस अदहस व्यापारिक अदहसा मे महद्यो हवाजी कीन पुद्गल मुहुकर्ण वेड़े मऊ निर्माण कर्ण एवकट विशेष एवकट एक दास अटसी गण एक दास अटसी अणुगे काले एवकट इंदिया अणुअे अध्यापन तत्व बहुम पहात तत्ति बिलती सामान्य अध्यापन यमुन सामान्य कुल वेडकर पारातुगा बहुम उंगार कुल क्रमेट अदाल वेडकर मिंतम जीवाती पारातुगा वेसकिली संबंध कोटा सह रेदि हूँ इवे कुलह संबंध කොටස් තමගේ රාජකාරියන් කරගෙන තියෙන්නේ මේ මේ මහද්දේව හවාජි කියන පුද්ගලයා මේ සියලු දෙනාම එකතු කරගෙන ප්ලෑන් එකක් හදනවා මේ ප්ලෑන් එක තමයි දැන් ඔය ප්‍රධාන නගරවලට සංක්‍රමණය වෙච්ච පවුල් වල පවුල් සංසාව ඇතුළ ඕන් තමාට ආවෙනකු ආහාර නිෂ්පාදනය කරගන්නවනේ එවනත ආහාර උයාපිහ ගන්නවනේ ඒ උයාපිහ ගන්න ආහාර ඒ මට්ටමෙන්ම ඒ උණුසුමෙන්ම ඔවුන්ගේ ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන් දරුවා වෙන්න පුළුවන් සහ කියන්නේ තමගේ පවුලේ ඒ වැඩ කරන පුද්ගලයා වැඩ කරන ස්ථානයට ගිහිල්ලා දෙන්න. දැන් මේක අමාරු කාර්යයක්. මේක විශේෂයෙන් අමාරු කාර්යයක්. මොකද ඔහුගේ මූලික අදිෂ්ඨානය වෙලා තිබ්බේ ඒ කෑම ඒ උණුසුමින්ම දවල්ට දවල් ආහාරය ගිහිල්ලා දෙන එක. ඉතින් මේ සඳහා වුන් සම්බන්ධ කරගත්තේ මා අර කලින් කිව්ව කිසිම අධ්‍යාපනයක් නැති සහ අවම අධ්‍යාපන සුදුසුකමක් තියෙන පුද්ගලයන් බොහෝ දෙනෙක් මොවුන්ව සම්බන්ධ කරගෙන මොහු නිර්මාණය කරනවා සිස්ටම් එකක් ක්‍රමවේදයක් සකස් කරනවා ඒ ක්‍රමවේදය ලෝකයේ යුනෙස්කෝ වල පවා අවධානයට ලං වෙලා එහි අවධානයට ලක්ව එහි ඒ සිස්ටම් එක ආරක්ෂා කරන්න පවා දැන් යුනෙස්කෝ එක පවා තමම මෙහෙයමින් සිටිනවා විශේෂයෙන් මේ සිස්ටම් එකට උන් හඳුන්වන්නේ මේ දබ්බවලා සිස්ටම් එක කියලා මේ දබ්බවලා සිස්ටම් එකේදී වෙන්නේ හිතන්න දකුණු ඉන්දියානු ප්‍රදේශයෙන් ගිහපු පුද්ගලෙක් මුම්බයි නගරේ රැකියාව කරනා නම් ඔහුගේ පවුලත් එක්ක යන්නේ බිරිඳ වෙන්න පුළුවන් දෙමව්පියන් වෙන්න පුළුවන් ජීවත් වෙලා ඉන්න පරිසරයේ දවල් ආහාරය මුම්බයි නගරේ කොනක ඉන්න පැල්පතක නිර්මාණය කරනවා වෙන්න පුළුවන් උයපිහ ගන්නවා වෙන්න පුළුවන් මේ දබවලා සිස්ටම් එකේ විදිහට ඒ ගෙදරට ගිහිල්ලා ඒ උයන කැමටික ඒ උණුසුමෙන්ම අරගෙන ඔවුන් අරගෙන ගිහිල්ලා ඔහු සේවය කරන ස්ථානයට බාර දෙනවා මේ බාර දීම සඳහා මම කියවන්නේ මේකට සඳහා යොමු වෙලා ඉන්න පුද්ගලයන් බොහෝ දෙනෙක් ඉතාම අවම අධ්‍යාපන සුදුසුකමක් තියෙන කට්ටිය කියලා ඒ හින්දා මේ අරගෙන යන්න ඕනේ මාර්ගය සලකුණු කරන විදිහක් තියෙනවා විශේෂයෙන් විවිධ පාට වර්ග පාවිච්චි කරලා තියෙනවා ඉරි වර්ග පාවිච්චි කරලා තියෙනවා සහ සලකුණු සහ අංක ඒ කම්බිනේෂන් එකක් තමයි තිබිලා තියෙන්නේ ඉතින් ඒ විදිහට ගෙදරින් බාර ගන්න කෑම ටික සමහර විට බයිසිකලෙන් අරගෙන ගිහිල්ලා ඊට පස්සේ කෝච්චියට දාලා කෝච්චිය දාලා කෝච්චින් අරගෙන ඉවරලා ඊට පස්සේ තවත් මේ කරත්තයකට දාලා අරගෙන ගිහිල්ලා අතින් අරගෙන ගිහිල්ලා වගේ තමයි ඔය අදාළ කෙනාට බාර දෙන්නේ. දැන් මේ සිස්ටම් එක කොයිතරම් සාර්ථකද කියනවා නම් ඔවුන් කියන විදිහට මිලියන 5ක් විතර මෙහෙම ඩිලිවර් කරනකොට වර්ධින්න පුළුවන් chance එක තියෙන්නේ 0.1ක් විතර කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර කම්පියුටර් නැත්තම් දැන් අපි කම්පියුටර් යුගේ ඉන්නේ අපි. කම්පියුටර් යුගේ බැලුවත් කම්පියුටර් එකට වර්ධින්න පුළුවන් සම්භාවිතාවටත් වඩා අඩු සම්භාවිතාවක් තමයි මේ සිස්ටම් එක ඇතුලේ තියෙන්නේ. දැන්
කියන්නේ වැරදි කෙනෙක්ට වැරදි කෑම එකක් කවදාවත් යන්නේ නැහැ කියන එක තමයි ඔවුන් ඒකෙන් කියලා තියෙන්නේ මේ සිස්ටම් එක වර්තමානයේත් පවතිනවා දැන් මම මේ පිළිමද වැඩිපුර තව ටිකක් විස්තර හොයාගෙන යනකොට මට හම්බෙච්ච දෙයක් තමයි විශේෂයෙන් ලංකාවෙත් කොළඹ ප්‍රදේශයේ මේ සිස්ටම් එක තිබිලා තියෙනවා ඉංග්‍රීසි පාලනයට නතු වෙලා තියෙන කාලවලදී මේ සිස්ටම් එක මේ විදිහටම ගෙවල් වල උයන කෑම ටික විවිධ ක්‍රම හරහා පුද්ගලයන් හරහා ඔවුන් අරගෙන ගිහිල්ලා තමන්ගේ දවල් ආහාරය විශේෂයෙන් ඔෆිස් වල වැඩ කරන කට්ටියට බාර දීලා තියෙනවා දැන් මේක වෙනස් කරන්න කම්පියුටර් සිස්ටම්ස් ගේන එහෙම නැත්නම් ඔන්ලයින් ඕඩර් කරන්න මෙවැනි දේවල් බොහොමයක් කරන්න බොහෝ අනිත් ආයතන උත්සාහ කරා වුණත් මේ දබවලා සිස්ටම් එක එහෙම නැත්නම් තනිකරම මැනුවල් කරන්නේ මිනිසුන් මේ මේ සිස්ටම් එක තනිකරම මැනුවලි වෙන්නේ මේක ව රිප්ලේස් කරන්න බැරි වෙලා තියෙනවා විශේෂයෙන් මේ මේ පුද්ගලයන් හඳුනා ගැනීම දැන් මේ 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 කැමටි කරන් යන කට්ටිය හඳුනා ගැනීමට මේ ඔවුන්ට යුනිෆෝම් එකක් දීලා තියෙනවා ඒ විශේෂයෙන් සුදු කුර්තාවක් තමයි ඇඳලා ඉන්නේ ඊට අමතරව අර ගාන්දි තුමා පාවිච්චි කරපු තොප්පියක් ගාන්දි කැප් කියලා තියෙනවා ඒක පාවිච්චි කරලා තියෙනවා විශේෂයෙන් 1800 දැන් සාමාන්‍යයෙන් අපි දකින්නේ අපි ඉන්දවන් වෙන්න පුළුවන් විශේෂයෙන් අවම අධ්‍යාපන සුසුකමක් තියෙන සහ එවැනි පුද්ගලයන්ගේ හැසිරීම රටාව සහ සමාජයේ තියෙන සමහර පිළිගැනීම් වලට එහෙම නැත්නම් නීති රීති වලට වැඩි අනුකූල වෙන්නේ නැහැ කියන මතයක් නේ තියෙන්නේ හැබැයි මේ පුද්ගලයන්ට විශේෂයෙන් මේ 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 කාර්යය හා සම්බන්ධල ඉන්න බොහෝ දෙනාට දැඩි නීතිමය තත්ත්වයක් ඇතුළත විශේෂයෙන් ඔවුන් විසින්ම නිර්මාණය කරපොත කිසි කෙනෙක්ට මේ අරක්කු සිගරට් එහෙම නැත්නම් බීඩි පාවිච්චි කරන්න තහනම් එහෙම අහුනොත් එහෙම එවලෙම අයින් කළා දානවා ඊට අමතරව බුලත් පිට කන්න බෑ මෙවැනි ඊටම පිරිසුදුව තමයි මේ කාර්යය කරගෙන යන්නේ දැනටත් වර්තමානයේත් මේක මේ විදිහටම පවතිනවා ඔවුන්ගේ ඉතිහාසයේ පුරාවට මම කියන්නේ 1890 තමයි මේක පටන් ගන්න කියලා 1890 පටන් ගත්ත කියන්නේ දැනට වර්ෂ 130ක් විතර 130ක් විතර මොවුන්ගේ ඉතිහාසයේ එකම එක වතාවයි ස්ට්‍රයික් කරලා තියෙන්නේ අපි හැමෝම දන්නවා මේ 2011 වර්ෂයේදී 2011 වර්ෂයේදී විශේෂ දෙයක් වෙනවා මේ අන්න හසාරේ කියලා පුද්ගලයෙක් ඉන්දියාවේ කරප්ෂන් වලට විරුද්ධව මේ ලොකු සටනක් අරගෙන යනවා මේ සටනේදී මේ සටනට සහයෝගයක් දීම විදිහට මේ දබ්බ බලාස් කියන එහෙම නැත්නම් මේ කෑම අරගෙන යන පිරිස එක දවසක් ස්ට්‍රයික් කරා කියන එක තමයි ඉතිහාසය කියවෙන්නේ ඒක මේ විශේෂිත දෙයක් දැන් ඉන්දියාව ගැන අපි බොහෝ දේවල් කතා කරලා ඉන්දියාව මං හිතන්නේ මේ ඔවුන්ගේ සම්ප්‍රදාය රැකගෙන නැත්නම් ඔවුන්ගේ මේ ඇතුලේ ඔවුන් නිර්මාණය කරගත් ව්‍යාපාරික කටයුතු ආරක්ෂා කරගන්නත් ඔවුන්ගේ අවධානය යොමු කරලා තියෙනවා මං හිතන්නේ ඉන්දියාව දිහා වැරදි විදිහට ඉන්දියාවට දොස් පවරමින් අපි ඉන්දියාව දිහා බලනට වඩා මේ ඔවුන්ගේ මේ ගුණාංගය පවා මං හිතන්නේ අපිට ලොකු ආදර්ශයක් වෙයි කියලා මං හිතනවා එහෙම බැලුවොත් එහෙම ලංකාව පුරාවටත් ලංකාවෙත් එවැනි දේවල් බොහොමයක් ඇති එවැනි විශේෂිත ව්‍යාපාරික කටයුතු ලංකාවට විතරක්ම ආවේනික දේවල් බොහොමයක් ඇති මම හිතන්නේ අපේ වගකීම යුත්තේ ඒ පිළිබඳව අවධානය යොමු කිරීම එහෙම සිස්ටම් එකකින්නේ ලෝකේ කොහොමවත් නැති සිස්ටම් එකකින් අපිට මොකක් හරි වාසියක් වෙනවා නම් එහෙම දෙන අපි පාරිභෝගිකයන් විදිහට අපිට වාසියක් වෙනවා නම් අපි ඒක රැකගත යුතුයි මට මතක් වෙනවා නුවර කොළඹ යනකොට අපේ මේ ප්‍රසිද්ධ තලගුලි වෙළඳාම් කරන ස්ථානෙනේ ඒක අපේ කොයිතරම් ඉතිහාසයක් අපිත් එක්ක ඒක බැඳිලා තියෙනවද ජනදාසගේ තලගුලි කිව්වට ප්‍රශ්නයක් නැහැ හැමෝම දන්නවා මම දැක්කා එතන ගියන් පස්සේ මේ ඩඩ්ලි සේනායක මැතිතුමා ඇවිල්ලා එතන ඇවිල්ලා ඒ ඔතිමා තලගුලි කාපු වෙලාවේ ගත්ත පින්තූරයක් පවා පාත්තාගෙන තියෙනවා මම හිතන්නේ එහෙම බැලුවොත් එහෙම දේශීය ව්‍යාපාරිකයන් තමන්ගේ දේශීය ව්‍යාපාරීය ඥානය පාවිච්චි කළ කරපු බොහෝ දේවල් අපි රැකගත යුතුව තියෙනවා ඒවා විනාශයට යන ඉඩ නොදී යුතුයි කියන මතයත් මා ඉන්නවා ගියවර මම පොඩි පොරොන්දුවක් වුණා. ඒ පොරොන්දුව තමයි මේ අපි මේ අපේ යක්කු ගැන කතා කරන්නේ. ඒ යක්කු අතර මේ අපි දැක්ක සමහර යක්කු හිටියා මේ ඒක අපිටම ආවේනික යක්කු ගැන මහසෝන් යකා ගැන අපි කතා කරා. මහසෝන් යකාගේ සහ විශේෂයෙන් ඒක සමාජයේ පවතින මතයක් වෙන්න පුළුවන්. ඔහුගේ තියෙන මේ අවතාර හතක් ගැන තියෙනවා කියන කතාව ගැන අපි කතා කරගෙන. ඊට අමතරව මේ ඊරි යකා කියලා කෙනෙක් ඉන්නවා. කළු යකා කියලා කෙනෙක් ඉන්නවා. ඉතින් මං කිව්වා මේ ඇත්තටම මෙහෙම බැලුවොත් එහෙම මේක අපි කොහෙන්වත් ආනයනය කරපු යක්කු නෙමෙයිනේ. මේක ඇවිල්ලා මේ අපේ දේශීය යක්කු. ඒ දේශීය චින්තනය තමයි මෙතන තියෙන්නේ. සහ විශේෂයෙන් සමාජයේ හැසිරීම සහ සමාජයේ තියෙන බොහොම දෙයක් එක්ක මේ දේශීයව මිනිසුන්ගේ හිත් තුල එල්බගත්ත විශ්වාසයෙන් තමයි මේ යක්කු විදියට ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ අතර මේ අපි බොහෝ දෙනෙක් විශේෂයෙන් තරුණයන් තරුණියන් බොහෝම දෙනෙක් ගැන කතා කරනකොට කතා වෙන යකෙක් ඉන්නවනේ. ඒ තමයි මේ කළු කුමාරයා. මේ කළු කුමාරයාගේ ඉතිහාස කතාව පිළිබඳව මම එක් කතාවක් කිව්වා
ගේවර ස්නේහ නගරයේ වැඩසටහනේදී ඒ කතාවේදී ඇත්තම සඳහන් වුණේ මේ ඔහු අර නීල මහ යෝධයා ගේ කතාව ගජබා රජු සමයේදී නීල මහ යෝධයා මේ කළු කුමාරයා විදිහට නැවත උත්පත්තිය ලැබුවා කියන කතාව තමයි ගේවර කතා කරේ මේවර මම ඒහා සම්බන්ධ තව ඉතිහාසගත කතා කීපයක් නේ මත්‍රම් දෙකයි තියෙන දෙකක් තියෙනවා ඒ දෙක ගැන කතා කරන්න ඕනි කියලා මම උත්සාහ කරා මොකද මම ඒ පොරොන්දු පරිදි මේ කළු කුමාරයා ගැන මේ තියෙන සාම්ප්‍රදායිකව අපේ සමාජයේ එල්බගත් එහෙම නැත්නම් සමාජයේ කතිකාවකට ලක් වෙලා තියෙන මේ කතාව වැඩිපුර කතා කරන්න ඕනි කියලා මම හිතුවා මොකද මෙහි ඇත්තරම මේ අපිට පිටින් පෙනෙන අර්ථයට එහා ගිහිල්ලා බොහෝ ගැඹුරු සමාජ කාරණාවක් සහ සමාජයේ ඒ විශේෂයෙන් කාන්තාවන් පිළිබඳව සමාජයේ රැකවරණය පිළිබඳ කතාවක් මේ කළු කුමාරයා අස්සේ අපි කතා කරනවා. ඉතින් 6 ශතවර්ෂයේදී ජීවත් වෙලා තියෙන බුවනක බහු චක්‍රවර්ති කියලා රජ කෙනෙක්. මේ රජ සමය තමයි මේ දෙවෙනි කතාවට සම්බන්ධ වෙන්නේ මේ කළු කුමාරයා. මෙහිදී මේ බුවනක බහු චක්‍රවර්ති රජ සමයේ ඉන්දියාවේ ඉඳලා විල්ලෝරේ ඉඳලා එනවා මේ කුමාරයෙක් ලංකාවට. ලංකාවට ඇවිල්ලා ඉවරලා එක ප්‍රදේශයක් පාලනය කරනවා. දැන් මේ පිළිබඳව ඓතිහාසිකත සෙල්ලිපියක් පවා තියෙනවා මේ වැලිගම්පුර රාජකුල වඩන විහාර සෙල්ලිපියේ තමයි මේක සඳහන් වෙලා තියෙන්නේ මේක දැන් මේ කළු කුමාරයා කියන මේ සමාජ එහෙම නැත්නම් සමාජයේ කතිකාවට ලක් වෙලා තියෙන මේ චරිතය පිළිබඳව දැන් ඒක හුදෙක් කතාවකට එහා ගියපු සෙල්ලිපියක පවා සඳහන් වෙලා තියෙන කතාවක් විදිහට තමයි දැන් මේ කියන කතාවත් එක්ක මට හැඟියන්නේ දැන් එහි අර මං කලින් කිව්ව වැලිගම්පුර රාජකුල වඩන විහාරයේ මේ සෙල්ලිපියේ මේ පිළිබඳව සඳහනක් වෙලා තියෙනවා දැන් මේ ඉන්දියාවේ විල්ලෝරේ ඉඳලා මේ පැමිණි මේ පුද්ගලයා ලංකාවේ ප්‍රදේශය පාලනය කරන්න පටන් ගන්නවා. ඔහුගේ මාලිගාව හදවලා තියෙන්නේ උයන්ගොඩ ආභරණ ඇල්ලට කිට්ටුව කඳු මුදුනක් උඩ තමයි කියලා තමයි කියන්නේ. දැන් මේ ඇත්තටම ඔහු පොඩි මාලිගාවක් වගේ හදාගෙන තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඌ අර මං කලින් කියව පස්සේ නීල මහ යෝධයා හා සම්බන්ධවම ඒ වගේම කළු සද්දන්ත කුමාරයෙක් විදිහට තමයි ඒ වේවකට හඳුන්වාගෙන විශේෂ මේ සෙල්ලිපි පවා සඳහන් වෙන්නේ මේ විදිහට. දැන් ඔහුට ඉඳලා තියෙනවා මේ ප්‍රධාන බිසවරුන් 7 කොණ්ඩමාල, ගිරිමේකල, ඕංකාර, රතනපාල, මදුන්මාල, ධර්මපාල, නාගමාල කියලා ප්‍රධාන බිසවරු 7 ඉඳලා තියෙනවා. ඊට අමතරව පරිවාර බිසවුන් 32 ඉඳලා තියෙනවා මේ කුමාරයාට. මම අර කලින් කිව්ව කළු සද්දන්ත කුමාරයා. දැන් අපි නීල මහ යෝධයා ගැන කතා කරනවා. කළු කුමාරයා ගැන සමාජයේ විශේෂයෙන් අහලා බලලා අපිට ඇහිලා තියෙන දේ බලද්දී ඔහු මහා සද්දන්ත පුරුෂයෙක්, කළු සද්දන්ත පුරුෂයෙක්, ඇස් රතු, නිය දිග, සුදු පාට ඇඳුමක් ඇඳගෙන ඉන්න සාමාන්‍යයෙන් අසාමාන්‍ය උසක් තියෙන පුද්ගලෙක් විදිහට හඳුන්වලා තියෙන්නේ. දැන් මේ කුමාරයාත් ඒ විදිහේ ශරීර ලක්ෂණ තියෙන කෙනෙක් විදිහට තමයි හඳුන්වගෙන තියෙන්නේ. දැන් ඒ කාලේක දවසක් මේ කළු සද්දන්ත මේ ඉන්දියානු කුමාරයා යුද්ධයකට පැටලෙන ළඟ තියෙන තව කුඩා ප්‍රදේශයක් එක්ක. දැන් එහිදී මේ යුද්ධය සඳහා ගිය මේ කළු කුමාර මේ කුමාරයා තමගේ බිසවරුන් 32 කියලා තියෙන වැරදිලාවත් මම මේ යුද්ධේ පෙරදිලා ආපහු එනකොට මම යුද්ධයෙන් මිය ගියොත් එහෙම මං කළු කොඩියක් ඉස්සරහින් එවනවා. ඒ කියන්නේ මම යුද්ධෙන් පෙරදිලා ඒක සංඥාවක්. ඒ සංඥාවක් විදිහට තමයි මම ඒක එවන්නේ කියන කතාව මේ බිසවරුන්ට කියලා තියෙනවා. නැත්තම් මම සුපුරුදු පරිදි මම සුපුරුදු වේශයෙන් මම ඔබලා සොයාගෙන යන කතාව මේ බිසවරුන්ට දන්වලා යවලා තියෙනවා. දැන් මේ යුද්ධය ඊටම පහසු යුද්ධයක් වෙනවා අපේ මේ කුමාරයාට. මොකද ඌ ඊටම ශක්තිමත් පුද්ගලයෙක් සහ ඔහුගේ සේනාවට පුළුවන් වෙලා තියෙනවා මේ යුද්ධය ඊටම ඉක්මනින් ජයග්‍රහණය කරන්න. මේ ජයග්‍රහණය කිරීම හේතු කොටගෙන මුඩ හිතෙන ඇත්තටම පොඩි විහිළුවක් කරන්න ඕනේ මාගේ බිසවරුන්ට කියලා ඉවරලා ඉදිරියෙන් කළු කොඩියක් අරගත්ත පුද්ගලයෙක් යවනා විහිළුවක් විදිහට තමයි මේ බිසවරුන්ට යවන්නේ. හැබැයි බිසවරු දකින්නකොට මේ කළු කොඩිය අරගෙන මේ අශ්වාරෝහකෙක් ඉස්සරහට එනකොට ඔවුන් ඇත්තටම විශ්වාස කරනවා අපේ මේ රජතුමා එහෙම නැත්නම් අපේ ප්‍රධානී අපේ ස්වාමි පුරුෂයා ඇත්තටම යුද්ධෙන් මිය ගිහිලා කියලා ඉතාම ශෝකයට පත් වෙලා ඔවුන් තමන්ගේ ඇඳගෙන හිටිය ඇඳුම් ආභරණ සියලු දේත් එක්කම ඒ ගල් මං කිව්වනේ අර රාජමාලිගාව හදලා තිබ්බ කන්දක් උඩ කියලා ඒ කන්දක් උඩ තිබ්බ ඇල්ලට පැනලා සිය දිවි නසාගෙන තියෙනවා ඒ බිසවරු 32. ඒ හේතු කොටගෙන මේ ඒ ඇල්ලට ආභරණ ඇල්ල කියලා නම පසු කාලීනව නිර්මාණය වුණා කියන කතාවක් තියෙනවා. දැන් අර කුමාරයා අපි කිව්ව කළු කුමාරයා කියලා කළු කුමාරයා ආවන් පස්සේ ඌ දකින්න ඔහුගේ සියලු දෙනාම ඔහුගේ මේ අනවශ්‍ය විහිළුව හින්දා මේ බිසවරු සියලු දෙනාම මිය ගිහිලා තියෙන කියන කතාව ඔහු දකිනවා. ඌ ඉතාම ශෝකයට පත් වෙලා සහ ඒ පිළිබඳව සංවේගයෙන් සහ අර බිසවරු පිළිබඳව තියෙන ආදරය හේතු කොටගෙන ඔහුත් එම ඇල්ලෙම පැනලා සිය දිවි නසාගෙන යක්ෂයෙක් බවට පත් වෙලා
කළු කුමාරයා බවට පත් වුණා කියන එක ජනවාරයේ විශ්වාසයක් පවතිනවා. දැන් මේ කතාව මම අතරම මේක මම කියවන මේක සෙල්ලිපි එක පව සඳහන් වෙලා තියෙන කතාවක් කියලා. මම කියන්නේ මේ පිළිබඳව අපි ඔයාලා බලන්න. මම හිතන ඉතිහාසඥයන්ට විශේෂ කාර්යයක් තියෙනවා වර්තමාන ඉතිහාසඥයන්ට. තරුණයන්ට සමහරට ඔබ උසස් පෙළ හදාරන තරුණෙක් වෙන්න පුළුවන් විශ්වවිද්‍යාලයේ තරුණෙක් වෙන්න පුළුවන් මේ සම්ප්‍රදායිකව මේ අපිට ඇහෙන කතන්දරවල ඇත්ත නැත්ත හොයාගෙන යන්න ඔබට තියෙනවා ඔබට තියෙනවා ලොකු කාර්යයක් මොකද මේ අපේ කම රැඳිලා තියෙන මේ මේ හැම දෙය ඇතුළතම අනේ අපේ කම කියලා අපේ කම ඇහෙන සින්දුවක් අහනවාට එහා ගියපු දෙයක් මේ වෙන දේවල් විද්‍යාත්මකව හොයාගෙන ගිහිල්ලා නේ ඒ ඒ හොයා ගැනීම අතුරත කළු කුමාරයා කියන සංගර්භය එහෙම නැත්නම් ඒ කළු කුමාර කන්සෙප්ට් එක කියන්නේ ඒක හින්දා සමාජය තුළ ඇතිවෙච්ච වෙනස්කම් මොනවද සමාජය තුළ කාන්තාවන්ට ඇතිවෙච්ච ආරක්ෂාව මොකද්ද සමාජය තුළ කාන්තාවගේ හැසිරීම කොයිතර වෙනස් වුනේ කියන ඒ පරීක්ෂණය කරන්න ඔබට මහඟ අවස්ථාවක් තියෙනවා මේ දේ හොයාගෙන යන්න කියන කතාව මා කියනවා කළු කුමාරයාගේ තව කතාවක් තියෙනවා මං හිතන්නේ ඒ කතාවට අපිට අද වෙලා නැහැ තව කතාවක් මේ කළු කුමාරයා කියන එක මං හිතන්නේ බොහෝ විදිහට විවිධ වර්ණ වලින් මේ විශේෂයෙන් ලාංකීය ජන සමාජය තුළ කතා වෙච්ච කතාවක් හැබැයි ඒ කතාවට තව දවසකට ඉඩ හසර තියලා මම හිතට අද ටිකක් කලින් අපිට ස්නේහ නගරෙන් සමුදෙන්නත් අවශ්‍ය නේද ඉතින් සුන්දර ගීතයකට මා ඔබේ සිත යොමු කරන්න ඕනි කියලා හිතුවා සාමාන්‍ය වර්තමානයේ අපිට ඇහෙන කතාවක් තමයි වර්තමානයේ බිහිවෙන සංගීත වේදිකාවක් අපිටම තරුණ සංගීත වේදිකෙන් ඇහුවොත් එහෙම ඔබ මොනවාද මේ සංගීත දිවියේ ඔබගේ බලාපොරොත්තු මොනවාද කියලා ඇහුවොත් එහෙම බොහෝ දෙනෙක් මම බොහෝ විට මට ඇහිලා තියෙන විශේෂ මොහොත තරඟ අපි බලනවානේ එතකොට අපිට ඇහිලා තියෙන බොහෝ දේ තමයි මේ මම ලෝකයට ලෝක සංගීතයට මොන හරි කරන්න ඕනේ මම ලෝක සංගීතේ මම නමක් හදන්න ඕනේ ශ්‍රී ලංකාවේ නාමේ ලෝකයට අරන් යන්න ඕනේ කියන ඒ වගේ කතාවක් තමයි අපිට වැඩිපුර ඇහෙන්නේ හැබැයි ඇසර තුන මට නිකන් හිතුණා අපිට අපේ කම දැනගෙන නැත අපිට අපේ ජීවිතය හා සම්බන්ධ දේවල් ඇහෙන ගීත නිර්මාණය කරන්න කවුරුත් නැද්ද කියලා හැබැයි අපි පොඩ්ඩක් අපේ වර්තමාන අතීතයේ විදිහට මං හඳුන්වන්නේ 60 70 80 එහෙම නැත්නම් 90 දශකයට ගිහිල්ලා අපි හැරිලා බැලුවොත් එහෙම එලෙස නිර්මාණය වෙච්ච ගීත කොයිතරම් ප්‍රමාණයක් තියෙනවද ඒ ගීත අතුරින් එක් ගීතයක් මං හිතුවා ස්නේහ නගරයේ අවසානයේට අපි අද දෙන්න ඕනේ අපි නැත්නම් අපි ශ්‍රවණය කරන්න ඒක විඳින්න අවස්ථාව ලබා දෙන්න ඕනේ කියලා මේ ගායනා කරන්නේ අමරා රණතුංග මේ මේ ගීතයේ එන සමහර වචන අපි හිතමු අටවක හඳ මඩල කියන වචනේ ඒක අපිට ආවේ නිකක් ශ්‍රී ලාංකීය අපේ ජන සමාජයේ අටවක හඳ මඩල කියන එක අපිට හරියට දැනෙන දෙයක් හද කුටිය දැන් කුටිය කියනකොට කුටිය හද කුටිය කියන එකත් ඒක අපහාස විශේෂයෙන් මම හිතන්නේ ඔය හද කුටිය කියන එක එංගලන්ත මිනිහෙක්ට කියලා කිව්වොත් එහෙම සුද්දෙක්ට කිව්වොත් එහෙම ඒක තේරුම් කරවන්නත් අමාරුයි හැබැයි හද කුටිය කිව්ව ගමන් ඒක අපිට සමීපවක් ඒක අපේ කමක් අපිට දැනෙනවා සපුමල් සූඳ කියන එක මම දන්නවා ගීතයේ දැන් අමරා රන්තුංග සපුමල් සූඳ කියනකොට මේ ගීතේ මොකක්ද කියන එක ඔබට වැටහෙනවා සපුමල් සූඳ කියන එක පවා ඒක අපේ සුන්දර එහෙම නැත්නම් අපිටම ආවේනික වෙච්ච හැඟීමක් දනවන වචනයක් මේ සියලු දේවල් මේ 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 අතරතුර මෙවැනි සීපද කියන වචනේ තියෙනවා මේ 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 ගීතේ මෙහෙම බැලුවොත් එහෙම මේක ඇත්තටම අපේකම අපිට ගොඩාක් දැන වෙච්ච සහ ඒක අපිට විඳින්න හැමෝටම විශේෂයෙන් හැම ශ්‍රී ලාංකිකයෙක්ටම විඳින්න පුළුවන් හැම කෙනෙක්ටම මතක තියාගන්න පුළුවන් ගීතයක් බවට බත් වෙලා තියෙනවා මේ ගීතයේ අභ්‍යන්තර තේරුම හොයාගෙන බැලුවොත් එහෙම කාන්තාවකගේ ප්‍රේමයක් පිළිබඳව ගැයෙන ගීතයක් ඒක මට සම්බන්ධ කරන්නත් හිතුණා නිකන් ඒක කොයිතරම් සාධාරණද දන්නේ මේ අපේ කුමාරයා පිළිබඳව නේ ඔව් හා සම්බන්ධ කරන්න පුළුවන් මම කිව්වා විශේෂයෙන් ඒ හැම විශේෂයෙන් යෞවන කාන්තාවන් සිළු දිනාට හොරෙන් තමගේ ප්‍රේමය මේ කළු කුමාරයාට ප්‍රකාශ කරනවා ඒ ප්‍රකාශ කිරීම උන් හංගගෙන ඉන්නවා සහ ඒ පිළිබඳ අය නොදැන ඒ පිළිබඳ ඒ ඒ ඒ ජීවිතය කළු කුමාරයාත් එක්ක ඒ කළු කුමාරයා කියන ඒ මානසිකව ඇති වෙන ඒ තත්ත්වයත් එක්ක ඒ ජීවත් වෙනා ඒ ජීවත් වීම හා සම්බන්ධ කරන්නත් පුළුවන් මේ ගීතේ විශේෂයෙන් මේ ගීතේ කියවෙන්නේ එවැනි කතාවක් සුන්දර ප්‍රේමයක් පිළිබඳව කතාවක් සහ ලෝකයට කියාගන්න බැරි තමයි හැබැයි තමන්ගේ හදවත දැනන සිදුවීමක් පිළිබඳව කතා කරන සුන්දර ගීතයක් මේ අමරා රන්තුංගේ ගීතය මේ ගීතේ විඳින්න මේ ගීතය අර මං කියූ වචනත් එක්ක විඳින්න ඒක වචනෙන් වචනේ විඳින්න ඒ හැඟීම හිතට ලං කරගන්න මම හිතන්නේ අපි මම හැම වෙලෙම අපි ස්නේහ නගරින් කියන්න උත්සාහ කරන ශ්‍රී ලාංකීය සෙනෙහවන්තකම ශ්‍රී ලාංකීය රසිකත්වය ඔබට දැඩි දැඩිව දැනේ එසේ කියන ගමන් අද ස්නේහ නගරේ ටිකක් කලින් අපි සමුදෙනවා අද නිෂ්පාදනය කරේ ඉන්දික මම අසිත් ලබන සතියත් ස්නේහ නගරේ තවත් වැඩසටහනකින් අපව සමුක වෙමු ඔබට සුබ දවසක්.
ऐ मुलू